මෙවර ලෝක කුසලාන මූලික සංජිතයේ ක්‍රීඩා කරපු මතීෂ පතිරණ අපි දන්නවා පසුගිය තරගයකදී ආබාධයකට ලක් වුණා කියලා වාර්තා වුණා උරහිසේ ආබාධයක්. ඉතින් මේ වන විට ඉන්දියාවේ සිටින මාධ්‍යවේදීන් වාර්තා කරන්නේ මතීෂ පතිරණ එම ආබාධය නිසා සම්පූර්ණයෙන්ම ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කරලා තියෙනවා කියලා. ඉතින් ඒ අනුව මතීෂ පතිරණගේ මෙවර ලෝක කුසලාන ගමන එසේ අවසන් වෙනවා. ඉතින් තව තරඟ පහක් ශ්‍රී ලංකාවට ක්‍රීඩා කිරීමට තිබෙනවා. එතකොට තව ක්‍රීඩකයෙක් ආදේශ කිරීමට නියමිතයි මතීෂ පතිරණ වෙනුවට. ඒ කියන්නේ 15 දිනාගේ සංචිතයට. එතකොට දැන් ක්‍රීඩකයන් 4 දෙනෙක් එළියේ සිටිනවා කණ්ඩායමත් සමග. ජේෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනෙක් වන ඇන්ජලෝ මැතිව්ස් සහ දුෂ්මන්ත චමීරත් ඉන්දියාව බලා ගියා. දැන් කණ්ඩායම සමග සිටින්නේ පුහුණු වීම කරලා තියෙනවා. ඒ වගේම ප්‍රමෝද් මදුෂාන් සහ දසුන් ශානක මේ දෙදෙනාත් කණ්ඩායම සමග තමයි සිටින්නේ. ඉතින් බොහෝ දුරට වාර්තා සඳහන් කරන්නේ දුෂ්මන්ත චමීර හෝ ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමට එකතු කර ගැනීමට දැන් කරුණු සලකා බලමින් සිටිනවා කියලා. ඒකේ අවසන් තීරණයක් තවමත් නැහැ. ඉතින් 26 වෙනිදා තමයි තරඟය තියෙන්නේ. එතකොට 26 වෙනිදාට කලින් අපිට දැනගන්නට පුළුවන් වෙයි කවුද මතීෂ පතිරණ වෙනුවට කණ්ඩායමට එකතු කරන ක්‍රීඩකයා කියලා. ඒ කියන්නේ මූලික 15 දෙනාගේ සංචිතයට ඇතුළත් කරන ක්‍රීඩකයා කවුද කියලා. එතකොට ඒ ක්‍රීඩකයාට කෙලින්ම තරඟයකට ක්‍රීඩා කරන්න පුළුවන්. බොහෝ දුරට එංගලන්ත තරඟයට ක්‍රීඩා කරයි ඒ ඇතුළත් කරන ක්‍රීඩකයා. ඉතින් මතීෂ පතිරණ වෙනුවට වේග පන්දු යවන්නෙක් ගේනවා නම් දුෂ්මන්ත චමීර තමයි ගේන්න නියමිත. නමුත් ඔහුත් ආබාධයක ඉඳලා තමයි මේ තරඟාවලියට දැන් එකතු වෙලා තියෙන්නේ. ඉතින් ඔහුගේ තත්ත්වය හරියටම දන්නේ නැහැ. ඒ වගේම එහෙම නැතිනම් ඇන්ජලෝ මැතිව්ස් තමයි තුන්ගිරියව් ක්‍රීඩකයෙක් විදිහට සහ මැදපෙළ ජේෂ්ඨ අධ්‍යක්ෂීම් තිබෙන ක්‍රීඩකයෙක් විදිහට ඇතුළත් කිරීමට නියමිතව තියෙන. ඉතින් මේ වන විට තවත් ප්‍රශ්නයකට බලධාරීන් මුහුණ දීලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ එකතු කරන්නේ දුෂ්මන්ත චමීරද ඇන්ජලෝ මැතිව්ස්ද කියලා දැන් හරියට තීරණයක් ගන්න බැරුව ඉන්නවා වගේ එකක් තමයි පේන්න තියෙන්නේ. ඉතින් අපි බලමු 26 වෙනිදාට කලින් නැත්නම් 25 වෙනිදා විතර වෙනකොට අපිට දැනගන්නට පුළුවන් වෙයි කවුද මතීෂ පතිරණ වෙනුවට සංචිතයට ඇතුළත් කරන්නේ කියලා. කොහොම වුණත් දැන් මතීෂ පතිරණ කණ්ඩායමෙන් ඉවත් කරලා තියෙනවා කියලා තමයි වාර්තා වන්නේ. ICC අනුමැතිය හම්බ වෙලා තියෙනවා කියලා තමයි වාර්තා වන්නේ. ඒ අනුව ක්‍රීඩකයෙක් නැත්නම් ජේෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනාගෙන් කෙනෙක් සංචිතයට ඇතුළත් කරයි ඉතාම ඉක්මනින්. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.